මෙන්න දැන් ලැබුණු පුවතක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මීට සුවල්ප වේලාවකට පෙර කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ දෙකක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 149කි පළමු වන මරණය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙකි වැලිසර ලය රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතක ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් ඉන්පසු මුල්ලේරියාව මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2020 දෙසැම්බර් 11 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාවයි දෙවන මරණය ඉම්බුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙකි රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී 2020 දෙසැම්බර් 10 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර දිය වැඩියා තත්ත්වය හා කොවිඩ් 19 නියුමෝනියාවයි මෙන්න එම පුවත නැවතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මීට සුවල්ප වේලාවකට පෙර කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ දෙකක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 149කි පළමු වන මරණය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙකි වැලිසර ලය රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතක ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් ඉන්පසු මුල්ලේරියාව මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2020 දෙසැම්බර් 11 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාවයි දෙවන මරණය ඉම්බුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙකි රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී 2020 දෙසැම්බර් 10 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර දිය වැඩියා තත්ත්වය හා කොවිඩ් 19 නියුමෝනියාවයි